මෙතෙක් කල් අහලා දැනගෙන හිටිය ඔය හුලං ඇදීම පිටකිරීම එහෙම නැත්නම් බඩ පිම්බීම හැකිලිම එහෙම නැත්නම් යම් භෞතික ලෞතික කසින නිමිත්තක් අරගෙන භාවනා කරොත් ඔය සියලු භාවනා මධ්‍යස්ථාන වල ඔබට කියා දුන්නේ ඒක ඒක බන නැති භාවනා ඒක බන නැති භාවනා මේක බන භාවනා මේක හොඳට වෙන් කරගන්න ඕන මේ ඔබේ ඇතුළාන්තය පිරිසිදු වෙනවද හුලං ඇදලා පිට කරලා తాවකාලිකව පොඩි වෙනසක් නම් වෙයි ඒ වගේම බඩ පිම්බීම හැකිලිම බැලුවට රේණුකානේ හාමුදුරුව කිව්ව මේ රේණුකානේ හාමුදුරුවත් මගේ ගමේම හාමුදුරුවම මේ අපේ සීයලා පොඩි කාලේ කිව්වා අපි පොඩි කාලේ අපි සීයලා මේ 1902-03 වගේ බුරුමෙන් ආවලු හාමුදුරු නමක් විනය අලංකාර කියලා. බුරුමේ මේ රජපවුලෙන් මහාන වෙච්ච හාමුදුරු නමක් හිටිය විනය අලංකාර හාමුදුරුව. ඔය හාමුදුරුව අනුරාධපුරයටත් ගිහිල්ලා මේ රුවන්මැලි මහසෑය ඒ කාලේ මහා රූස ගස් තිබිච්ච කැලෑ කඳු ගැටයක් වගේ තිබිච්ච එකත් බලලා ඊට පස්සේ සිරිපාද ගිහිල්ලා මේ සිරිපාදෙන් ආපහු එනකොට මේ රත්නපුරා පාරේ හොරණට ඇහිලා තියෙනවා. හොරණ කුළුපනට ඇහිලා කුළුපන තියෙනවා පොඩි කඳු ගැටයක්. මේ කඳු ගැටේ පොඩි හට් එකක් ගහගෙන පොඩි පලක් කරගෙන ගලක් ගාව මේ භාවනා කළාලු. ඒ ගමන ටිකක් බොහොම පැහැපත් පෙනුමක් තිබුණ නිසා මිනිස්සු ගිහිල්ලා අමුතුම හාමුදුරු නමක් පිටරටින් ඇහිලා නිසා දාන දුන්නලු. ඊට පස්සේ මේ හාමුදුරුවන්ට ඔය හේනගම රාලහාමි එහෙම ඒ අපේ සීයලා ඔක්කොම එකතු කළා මේ පන්සලක් හදලා දුන්න පොකුණුවිට එහා පැත්තේ විනයාලංකාරය කියලා නම දැම්ම. මේ විනයාලංකාර හාමුදුරුවෝ බුරුම හාමුදුරුවෝ ඊට පස්සේ ඔය අපේ ගම්පලාතේ බොහෝ ගම්වලින් පොඩි දරුව අවුරුදු 7, 8, 9, 10 රේණුකානි හාමුදුරුවොත් අවුරුදු 7, 8 එක්කගෙන ගියාලු බුරුම රටට ගිහිල්ලා ඔය හාමුදුරුවෝ 16 දෙනෙක් එක්කහු කරගෙන ගිහිල්ලා තිනවා වීඩියෝ ගොඩ හාමුදුරුවෝ රේණුකානි හාමුදුරුවෝ මේ වගේ හුඟක් නම් 16ම තියෙනවා ඒ පොඩි දරුවෝ එක්කහු කරගෙන ගිහිල්ලා බුරුමේ බුරුමේ තිබුණ ඒ කාලේ තිබුණ ඔය අනාර්ය භාවනා ඔක්කොම ඔය බඩ පිම්බීම හැකිලීම් බුරුමේ තිබිච්ච බොහෝ දේවල් විසුද්ධි මාර්ගයේ පාලි උගන්නලා ඊට පස්සේ ලංකාවට උපසම්පදාවත් ලබා දීලා සම්මත උපසම්පදාව ලබා දීලා මේ ස්වේජින් නිකාය කියලා ආපහු අලුත් නිකායකුත් හදාගෙන ඉතින් එහෙම හිටිය ඒ හාමුදුරුවෝ තමයි මේ රේණුකානේ හාමුදුරුවෝ ඊට පස්සේ ඒ රේණුකානේ හාමුදුරුවොත් එක්ක ගිය අනිත් අය තමයි ඔය තලගල භාවනා මධ්‍යස්ථානය කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ඒ වගේම ඔය ස්වේජින් නිකායේ ආනන්ද වෛත්‍රී හාමුදුරුවෝ ස්වේජින් නිකායේ හාමුදුරුනම ඒගොල්ලෝ ඒ බුරුම භාවනාව කළා. ඉතින් ඒක නිසා ඒකෙනුත් ඔය වෙන යම් යම් මේ ලෞකික භෞතික කසින නිමිති තමයි ඒගොල්ලෝ භාවනා කරේ. නැතුව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආනපාන සති සමාධි භාවනාවක් ගැන ඒගොල්ලෝ වචනයක්වත් කොහෙවත් අහලා තිබුණෙත් නැ දැනගෙන හිටියෙත් නැ මේකෙන් මගපල් ලබන්න බැරි බව මේ ඔය කසින භාවනාවෙන් මගපල් ලබන්න බැරි බවක් දැනගෙන හිටියෙත් නැ. ඒක නිසා බොහෝ මිනිස්සුන්ට මේක මේ වැරදි දෙයක් පැල කළා ප්‍රචලිත කළා. ඒක නිසා මිනිස්සු වෙන පැත්තකට හැරුණා. වනාර භාවනාවක් මේ බොහෝ භාවනා මධ්‍යස්ථාන අතු විපෙන්න වගේ හැම තැනකම ආවා. මේ මගපල් ලැබෙන පාර වැහිලා ගියා. මේක පැහැදිලිවම පොල්ලත්තේ බුද්ධත් හාමුදුරුවෝ 1940 ගණන් වල පොත් 14ක් ලියලා තියෙනවා. මේ පොත් 14ෙම තියෙනවා මේ රේණුකානේ හාමුදුරුවොත් මේ කරන මේ වැඩි මේ කසින භාවනාවේ වරද්ද. නමුත් කවුරුවක් මේක තේරුම් ගත්තේ නැහැ. හොඳයි ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්.
අවසරයි අති ගෞරවනීය අරියතුන් වහන්ස අද මේ ඇහු ධර්ම දේශනාවේ මට ගැටලු කීපයක් තියෙනවා මේක ඉතාමත්ම සරලයි කියලා වගේ මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරාට නමුත් ඉතාමත්ම ගැඹුරු තැනක් කියලා මට හැඟුණා මම මේ YouTube එකෙන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා මෙතෙන්දී මට තියෙන ගැටලුව තමයි සතර කමඨහන් වැඩිම පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ අපි යම් අරමුණක් නැත්තම් අපිට රාගයක් ද්වේෂයක් මෝහයක් පැමිණි අවස්ථාවකදී අපි කරන්න ඕනේ ඒක අරමුණ තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන සතර කමඨහන් වැඩිමක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ද්වේෂයක් ආවා කියලා හිතුවොත් අපි මුලින්ම කරන්න ඕනේ අසුබ සමහෙන්න මෙත්තානුසිතිය වඩන්න ඕනේ ද්වේෂයක් ආවොත් මොකද කරන්න ඕනේ මෙත්තානුසිතිය වඩන්න ඕනේ දැන් පළ නැ ඊට කලින් මේ ද්වේෂයෙන් හිත කිලුට වෙන බව තේරුම් ගන්න ඕනේ හිත පිරිසිදු කරගන්න නම් දේශේ අයින් කළා මෛත්‍රිය වඩන්න ඕන බව තේරුම් ගන්න ඕන. මේ දේශේ මතුනේ මේ දේශේ හිතේ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා නියෙන නිසා. ඒක නම් මේ නිච්ච සුඛාත්ත අයින් කළා මරා දාන්න ඕන. නිච්ච සුඛාත්ත මරා දාන්න අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ වඩන්න ඕනේ මන්න අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරන්න ඕන. දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති කරන්න ඕන. අනත්ත විපරිණාම ධම්ම අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති කරන්න ඕන. දෙපැත්තක් තියෙනවා දෙපැත්තම ආන පාන. දෙපැත්තම වඩන්න ඕනේ එක පැත්තක් එහෙම වඩලා හරියන්න. ස්වාමීන් වහන්ස මම තේරුම් කරා එතකොට අපි මෙත්තානුසතිය වඩනවා කියන එක දැන් මම අර රුක්ක මූලගතව අරන්නේ අර මේ පැහැදිලිවම කුඩා රාහුල හාමුදුරන්ට කිව්වා මෙත්තං හිතේ රාහුල මෙත්තං හිතේ භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සචෝකයි කරන්න ඕන ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න මොකද කරන්න ඕන මෙත්තානුසතිය වඩන්න ඕන ස්වාමීන් වහන්ස ඊට පස්සේ අසුබන් රාහුල භාවනං භාවිත අසුබනුසුති වාරණයකොට මේ රාගෝසෝ පහිස්සති අනිච්ච සංඥම් භාවනං භාවිත මරණුසුති වාරණයකොට නිච්ච සුඛාර්ථ මරණ ප්‍රහාණය වෙනවා ඔය තියෙන්නේ හතර කමඨහන් ස්වාමීන් වහන්ස මට තියෙන ගැටලුව මට තව තේරුම් ගන්න බැරි එකක් තියෙන්නේ මෙත්තානුසතිය වඩනවා කියන්නේ මම මෛත්‍රිය පතුරවන එකද මෛත්‍රිය සජ්ජායනා කරන එකද කියන එක නේ සජ්ජායනා කරන එකකුත් නෙමෙයි වචන ටිකක් කියන එකකුත් නෙමෙයි මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියන එකකුත් නෙමෙයි මගේ සිතේ පිරිසිදු වශයෙන්ම මේ ද්වේෂයෙන් මිදී නිදහස් වෙලා පරම මෛත්‍රියක් මුළු සියලු සතුන් කෙරෙහි පතුරවන්න ඕන මේ සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරන මාමං හිංසි අපාදකෝ මාමං හිංසි දෙපාදකෝ මාමං හිංසි චතුප්පදෝ මාමං හිංසි බහුප්පදෝ ඔන්න මෛත්‍රිය මාමං හිංසි මොකද්ද මා කියන්නේ මිදී නිදහස් වෙනවා හිංස කියන්නේ හිංසාව කාටද අපාදකෝ දෙපාදකෝ චතුප්පදෝ බහුප්පදෝ සියලු සත්ත්වයෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා දෙපා පා නැති පා ඇති දෙපා චතුප්පද හතර පා බහුපා සියලු සත් සබ්බේ සත්තා කියන එක සියලු සත්ත්වයන් කෙරෙහි දැන් දෙපාදක මිනිස්සු පා නැති සත්තුත් ඉන්නවනේ දැන් නයි ගැරණි පොළොංගු සත්වේ උරංගියෝ කාටවත් පා නැහැනේ ඒ සත්තුන්ටත් මෛත්‍රී කරන්න ඕන දෙපාද මිනිසුන්ටත් හතර පා සිව්පා කියන්නේ ඔක්කොම පාද නැත් බහුපද කියන්නේ ඔය පත් ඇවෝ තව ඉන්නවනේ තව මොනවාද හුඟක් සත්තු ඉන්නවා බහුප්පා ඔය සියලු දෙනාට මාමං හිංසි මේ මෛත්‍රිය කරන්න කිව්වේ සවිනාස එතකොට අපිට එතෙන්දී සමතය කියන එකනේ වැඩෙන්නේ එතෙන්දී මේ මෛත්‍රිය වැඩිවීමෙන් සමතය අසුභානුසතිය වැඩිවීමෙන් සමතය යදිදන් සබ්බ සංකාර සමතු ඉන්හාට යන්න විපස්සනාව වැඩිවීමෙන් සබ්බ උපදි පජහති පටිංසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං ස්වාමිනාහස එතනක් තව තේරෙන්නේ නැහැ මට එතකොට මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි විපස්සනාව මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි සමත සමත විපස්සනා දුගණද්දව දෙකම ගෙරෙනවා එකටම ගෙරෙනවා එහෙමයි ස්වාමිනාහස එකම අරමුණක් කෙරෙහි එකම අවස්ථාවේ මේ හතරම කරන්න පුළුවන් හතරෙන් තුනක් තමයි අවශ්‍ය එහෙමයි ස්වාමිනාහස
දැන් ඔබට නොගැලපෙන හිතේ ද්වේෂයක් වෛරයක් ව්‍යාපාදයක් තරහක් උඩයක් එනවනම් මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. හිතට ප්‍රියමනාප දෙයක් රාගයක් විෂම ලෝභයක් තණ්හාවක් එනවනම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. ඒක ආනපාන සති සමාධි භාවනාව. එහෙම නැත්නම් අර දීගංවා කාම විතක්කයක් විචාරයක් එනකොට නෙක්කම්ම සවිතක්ක සවිචාර වැඩීමත් ආනපාන සති සමාධිය. ව්‍යාපාද විතක්කයක් විචාරයක් එනකොට අව්‍යාපාද සවිතක්ක සවිචාර වැඩීමත් ආනපාන සති සමාධිය. විහිංසා විතක්කයක් විචාරයක් එනකොට අවිහිංසා සවිතක්ක සවිචාර වැඩීමත් ආනපාන සති සමාධිය. එතකොට මේ ආනපාන සති සමාධිය කියන්නේ හිත කිලුටු වෙන සියලුම දේ ප්‍රහාණය කළා, හිත පිරිසිදු වෙන සියලුම දේ භාවිතයට ගැනීම. එහෙනම් ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ මම තාත් ටිකක් අහන්නම්. මට මරණානුසතිය කියන එක ස්වාමීන් වහන්සේ මේ මරන්න ඕන නිත්‍ය සුඛ අත්ත. නිත්‍ය සුඛ අත්ත මරන්න අනිත්‍ය අනුපස්සනා කළා. මේ අනිත්‍ය කියන්නේ න නිත්‍ය. මේක නනිච්ච කියන වචනේ යොදන්න බෑ මාගදී භාෂාවේ ශබ්ද සංඥා නීතියට අනුව. මොකද නයනු දෙකක් දාන්න බෑ, නනිච්ච දාන්න බෑ. ඒක නිසා නිච්ච කියන යතෙනි විරුද්ධ වචනේ අනිච්චම්. ඒ වගේම අත්ත කියන වචනේ න අත්ත කියන්න බෑ, අනත්ත. ඒක ශබ්ද සංඥා නීතියට අනුව ශබ්ද සංඥා නීති ප්‍රකරණයක් තියෙනවා අපි ගාව බුදුහාමුදුරන් කාලෙන් පස්සේ ලියපු එකක්. මේක තියෙනවා මේ ශබ්ද සංඥාවල යම් යම් භාෂා නීති රීති. මාගදී භාෂාව ශබ්ද සංඥා භාෂාවක්. ඒක පාවිච්චි කරන්න නීති රීති ලැබිලා තියෙනවා පස්සේ කාලෙක. ඒකට කියනවා ශබ්ද සංඥා නීති ප්‍රකරණ පොත් දෙකක්. ස්වාමීන් වහන්සේ, එතකොට දැන් අපිට මරණානුසතිය වද්ද නිච්ච සංඥාවක් කියලා කියන්නේ මගේ හිතේ මම අදාළ දැන් අපි හිතමු ඔබ ප්‍රියමනාපසේ යමක් තේරුම් ගත්තා. හොඳයි, ප්‍රියයි, මනාපයි. ඔබගේ මැනීම, මානය, කෝදුව, මිම ඒක හොඳයි. දැන් ඔබ හිතනවානේ ඔබේ ගෙවල් ගෙදර දෙපැත්තේ ගෙවල් දෙකක් තියෙනවා. එක ගයක් ඔබ යාළුවා, එක ගයක් තරහකාරය. මේ යාළුවා ඔබට නිච්චයි, තරහකාරයත් නිච්චයි. තේරුණාද? අන්න නිච්ච සංඥාව. ඒ නිච්ච සංඥාව අයින් කරන්න ඒ නිච්චසේ ගන්න හොඳ නෑ. ඒක අනිච්චම්. අනිත්‍යං කියන්නේ කැමසිය පවත්වන්න බෑ. අර තරහකාරයා සමහර විට ඔබට බොහෝ යහපතක් සතක් ශාන්තියක් කරනවා වෙන්න පුළුවන් තරහකාරයා මිත්‍රයාට වඩා. ඉතින් ඒක නිසා මේ තරහකාරයා නිත්‍යසේ පවත්වන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. තේරුම් ගත්තාම අර නිත්‍ය සුඛාත් අයින් කළාම අනිත්‍ය දුක්ඛ මනත්ත අනිත්‍ය දුකනට තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරා. එතකොට ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වැඩෙනවා නේද? බුද්ධානුස්සතිය වැඩෙනවා. නමුත් වැඩෙනම වුණාට පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ දේශනා කරපු නලකලාප සූත්‍රයේ තියෙනවා මේක වැඩෙනවා වුණාට මේක යම් ආකාරයක පජානාති. මේ නිබ්බිදානුපස්සී විහෙරති නන්දි පජහති වෙන බව තේරුම් ගන්න ඕන. විරාගානුපස්සී විහෙරති වෙනකොට රාගයෙන් ප්‍රහාණය වෙන බව තේරුම් ගන්න ඕන. නිරෝධානුපස්සී වෙනකොට මේ රෝධ ගැහිම සංචේතනා පැවැත්වීම නවත්වන බව තේරුම් ගන්න ඕන. පටිනිස්සග්ගානුපස්සී තත්ත්වයේදී උපාදානය මිදෙන බව තේරුම් ගන්න ඕන. පජානාති. ඒ හතරම තේරුම් ගැනීමයි බුද්ධානුසතිය. භව උදුරා දමන්නට, මුල උදුරා දමන්නට උපකාරමන අනුපස්සනා හතරක්. නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. පැහැදිලි සමාවෙන්ස. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.